ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාටපක්ෂ ජාතිභේද පසකලා රටේ ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳන්න එක්වන්න මල්වතු අනුනායක දිමුල් කුමුරේ විමල ධම්ම හිමි කියයි මහින්ද නාමල් ජොන්ස්ටන් ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනම් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව 17 වනදා විවාදයට ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අග්‍රාමාත්‍ය දුහුරේ දිරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රී ලංකාවේ දේශීය තුල නිර්මලදියා පිටවීමට එළිම හෝ අනාකාරකින් ශ්‍රී ලංකාව තුලදී හෝ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද සවස 6:30ට පමණ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිරුම් දුන් අතර මෙම අවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ජනාධිපති ලේකම් ගාමිණී සිරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය වෙන්වන්නේම ජනාධිපති නන්දසේන වෙනුවෙන් අප ප්‍රතිපත්තියක් ලෙසම සියලුම දේශපාලනඥින්ව හුදු නමින් සහ තනතුරෙන් ආමන්ත්‍රණය කරන්න තීරණය කළ බව ඔබ දන්නවා. එහිලා සජිද්ද, අනුරද, මෛත්‍රිද, මහින්දද කියලා අපට වෙනසක් නැහැ. අප මුලින්ම බලමු ජනපති නන්දසේනව ජනතාව පත් කරගත්තේ ඇයි කියලා. ඔහුම පැවසූ ආකාරයට ජනතාවයි ආරාධනා කළේ. ඒක ඇත්ත. පාස්කු බෝම්බ ප්‍රහාරය හමුවේ සිංහල බෞද්ධ සහ කතෝලික සේම දෙමළ ජනතාව තුලත් මුස්ලිම් අන්තවාදය පිළිබඳව මහත් බියක් ඇති වුණා. අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජනතාව තුලත් බියක් ඇති වුණා. අයිඑස්ලා, රේස්ලා, මේස්ලා අපේ රට ලේවිලක් කරවි කියන බිය ඇති වුණා. කන්න නැතිව හරි මැරෙන්නේ නැතුව ඉන්න රටක් ඕනේ කියලා හඬක් ආවා. එදා දැනුනේ නැහැ කන්න නැතුව ගියොත් ඒත් මැරෙනවා කියලා. කෑම බීම නැතිව අත්වන්නට හැකි මරණයත්, ඖෂධ නැතිව අත්වන්නට හැකි මරණය බෝම්බ මරණවලට වඩා වේදනාත්මකයි කියලා එදා කාටවත් හිතුනේ නැහැ, දැනුනේත් නැහැ. ඒ නිසා ජාතික ආරක්ෂාව කියන වචන ඉදිරියට ආවා. අපේ දරුවන්ට සුරක්ෂිත රටක් අවශ්‍ය නිසා 69 ලක්ෂයක් ඔබව පත් කළා. ඇත්තම ගත්තොත් ඔබව ජනාධිපති අපේක්ෂක කළේ අයියා නෙමෙයි. අයියා වන පර්සි මහේන්ද්‍ර හිටියේ පුපුර පුපුර. නමුත් අද කියත් මගක් වූ එදා වියත් මග වියත් වූ පර්සි මහේන්ද්‍රව බිත්තියටම හේතු කළා. සීතා අරඹපුලලා වේදිකාවේ අඬපු ඇඬිල්ලට පර්සි මහේන්ද්‍රත් අසරණ වුණා. ඒ නිසා ඇත්තම කතාව ඔබේ එක කුසුපන් අයියා ඔය තනතුරට එන්න අපේක්ෂකත්වය දුන්නේ බන්දේසියක තියලා නෙවෙයි. ඔබේ අයියා වන පර්සි මහේන්ද්‍ර හෙවත් හිටපු අගමැති අදත් මේ දැනුත් ආසයි ඔබ ඔය තනතුරෙන් බැහැලා එයාට දෙනවා නම් කීයක් ඔට්ටුද? එහෙම වුණොත් ලැජ්ජා බය ශිෂ්ටත්වයේ බල්ලට දාලා ඔහු ආපහු එනවා ස්ථීරයි. දැන් ජනතාව ඔබව පත් කළේ රට අරාජික වීම වළක්ව ගන්නනි, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නනි. ඇත්තටම වුණේ මොකද? ඔබ මීට පෙර ජාතිය අමතලා සමාව ඉල්ලුවා මතකද? ඒ ඔබ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා රට බංකොලොත්තුන බව ඔබ පිළිගත්තා නේද? දන්නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා. ජාතික ආරක්ෂාව කියන්නේ බෝම්බ වලින් උණ්ඩ වලින් ජනතාව බේරගන්න එක විතරක් නෙවෙයි. රටක ජාතික ආරක්ෂාව කියන විෂයේ අංක 1 ඒ රටේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය කුසගින්න නැතුව ජීවත් වෙන්නට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාව. ආහාර සුරක්ෂිතතාව බිඳ වැටුනහම රටම ඉවරයි. දැන් අද අපේ රටේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටිලා අවසන්. ඒ අනුවන රසායනික පොහොර තහනම නිසා දැන් ගියදී ගියාවේ ගිය හකුරට
නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා කතාවක් තියෙනවානේ. දැන් ඔබට තිබුණා තියෙන හකුර රැකගන්න ක්‍රියා කරන්න. බලන්න අන්තිමට තියෙන හකුරට වුණේ, ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට මොකද වුණේ? ඒකත් ගෙවුණු නවවෙනිදා ඔබ ගංගේ ඇරියානේ. වක්කඩේ හකුරු හංගන්න එපා, දිය වෙලා යනවා. ඊයේ ඔබ ජාතිය අමතුපෙකට ස්තුති. හැබැයි උගුරට හොරා ආයේ බේත් කන්න හදන්න එපා. මේ රට ගිනිගොඩකට තල්ලු කර හනුමන්තා ඔබේ අයියා කියලා අප මීට පෙර ටෙලිවැකියනුත් කිව්වා. ඔබ ඔහුට අගමැතිකමින් යන්න කියලා ඇත්තටම කිව්වද නැද්ද කියන්න අප දන්නේ නැහැ. මොකද ඔබ දෙන්න අතර කතා අපට ඇහෙන්නේ නැහෙනි. නමුත් ඔබ යන්න කිව්වනම් ඔය තමයි ගිය විදිහ. ගියේ කොරහත් බිඳගෙන රටේ හතර වටින්ම බස් පිටින් පාක්ෂිකින් එක්ක මැරීන්වත් ගෙන්නවා. ඒ මැරීන්ගේ හැසිරීම සනාථ කරන්න අතේ තිබුණු මේ යකඩ පොළුවල රූප රාමුම ඕනාවටත් වඩා ප්‍රමාණවත් නේද? මෙතන හිටපු සෙනගට ඒ ආපු පිරිසට උත්තේජනය පාර පෙන්වේ ඔබේ අයියා විතරක් නෙමේ, ජොනි, රෝහිත තව කීප දෙනෙකුම මේ අයව කුලප්පු කළා. ඊයේ දයාසිරි විමලුයි ඒ බව සනාථ කළා. මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලාස් වෙන එක නෙමෙයි, මේවා මෙතෙන්ට එන්න කලින් ඉල්ලාස් වෙන්න නොදුන්නේ කවුද? අරලිය ගහ මන්දිරයට කැඳවපු මිනිසුන්ට උද්වේග කර ආවේගශීලී කතා පවත්වලා ප්‍රචණ්ඩත්වයට පෙළඹෙව්වේ කවුද? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි. බැසිල් රාජපක්ෂගේ උපදෙස්හා මග පෙන්වීම මත හොරාකාපු සල්ලි වීදම් කරගෙන තමයි තමන්ගේ පාක්ෂිකයාව කුළු ගන්නලා උසිගන්න අරලියගහ මන්දිරයේ ඉදිරිපිට තිබෙන ඒ විරෝධතා කරුවන් එලවල දාන්නත් පහර දෙන්නත් ඒ වගේම ගාලු මුගුදුරට ගිහිල්ලා පහර දෙන්නත්. මේ රට වැහිලා තියෙන වෙලාවක පොලිසිය අකර්මණ්‍ය කරලා, හමුදාව අකර්මණ්‍ය කරලා අවිහිංසාවාදී අරගලයට පහර දෙන දැනකට මේ අයව තල්ලු කරා. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ මේ අය. ඒ නිසා අපි පොලිසියෙන් ඉල්ලනවා, ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, කරුණා කළා මේ පහර දීම වලට සම්බන්ධ දේශපාලන නායකයින්ගේ ඉඳලා මේ අයව උසිගැන්වීම, දේශපාලන කතා කරන අය මේ අයගේ ඉඳලා සියලු දෙනා අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතුයි. ගෝටා ගෝගමටයි මයින ගෝගමටයි ගහන්න මේ අය ආවේ කියන එක ආයාමුතුයෙන් කියන්න දෙයක් නැහැ. මේ ඉතාම පැහැදිලිව මැර ප්‍රහාරයක්. ඩෑන් ප්‍රියසාත් බලන්න, ඔය අතේ තියෙන යකඩ පොල්ලක්. එයාගේ අතට යකඩ පොල්ල ආවේ නැහැලු. ගහන්න යනකොට එයා උදුර ගත්තලු. මාර උදුර ගැනිල්ලක්. ගෝටා ගෝගමේ තරුණීන්ට ගහයි කියලා එයාට දුක හිතුණලු. පව්. මේ අපරාධකාරීන්ගේ ඇස්වලට බෙහෙත් දාපු දොස්තරව හොයාගන්න ඕනේ. ඇහැකට බෙතඩින් දාලා තියනවා දැක්කමයි අම්මපා. ප්‍රහාරයෙන් පසු දේවල් ගැන හොයන්න පෙර මේ ම්ලේච්ඡත්වයට පාර කපපු අයව අත්අඩංගුවට ගන්න. ඔබේ එක කුසුපන් අයියවත් එක්කම ගන්න. මොකද එයා ජාතික ආරක්ෂාව කියන ඔබ සතුව තිබුණු අවසන් ඔටුන්නත් බිම දාලා කුඩු පට්ටම් කරලා චප්ප කරලා ගියේ. කෝ අපේ රටේ බුද්ධ්‍යංශ? මෙහෙම ව්‍යසනයක් වෙනවා කියලා කිව්වේ නැද්ද? මීට යටින් උදව් කළ පොලිසියේ සියලු දෙනාවත් අත්අඩංගුවට අරගෙන ඔබේ දෑත් අවසාන මොහොතේවත් ඔය ප්‍රශ්නෙන්වත් පිරිසිදුයි කියලා ඔප්පු කරලා ගෙදර යන්න. එහෙම පෙන්නලම ගියොත් අඩුම ගානේ යන එකට ගෞරවයක් එකතු වේවි. මහ ලොකු ගෞරවයක් නෙමෙයි, පොඩි ගෞරවයක් හරි එකතු වේවි. ඔබ ඊයේ කළ කතාවේදී මෙහෙම කිව්වා. මේ සිද්ධියට පස්සේ සිද්ධිය පාදක කරගෙන ඉතාමත්ම සුළු වේලාවක් තුල දිවයින පුරාම කලාකාරී සිද්ධීන් ඇතිවෙන්නට පටන් ගත්තා. ඇඳිලි නීතිය පනවල ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නට ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. ඔබට තේරෙනවද මේ ගිනි තියෙන එකත් අරලියගහ මන්දිර පොළු දන්සලත් අතර සම්බන්ධයක් තියෙනවා කියලා? ඒකයි අප නිරතුරුවම කියන්නේ ගිනි තියපු අය අතර යම් සන්ධානගත කල්ලියක ස්වරූපයක් පැහැදිලියි කියලා. මේ අය මේ සැලසුමේම කොටසක් විය හැකි. ඒකයි අපි අත්අඩංගුවට ගන්න හොයන්න කියන්නේ. නීතිය ඔබේ අයියටත් ඔබටත් මටත් සෑම පුරවැසියෙකුටම එක සමාන විය යුතුයි. මීගමුවේ හදන්න ගිය මුස්ලිම් කතෝලික ගැටුම මේ සැලසුමක් කියන එකට හොඳම සාක්ෂියක්. ඒ අයව අත්අඩංගුවට ගන්න. ඔබ කිව්වා විධායක බලතල පැවරීම ගැන. ඒක ඉතා වැදගත්. දැන් ඔබටත් තේරෙනවා නේද ඔය විධායක බලතල වලින් හොඳ දෙයට වඩා කරන්න පුළුවන් විනාශය කියලා? ඔබ විධායක ජනාධිපති ලෙස ගත් තීන්දුව කියා රිවර්ස් කළාද? වීරයෙකු වගේ දේශපාලනයට ආපු ඔබට අන්තිමට ඔය විධායක සාපේ නිසා ෆේල් සර් සහ රිවර්ස් සර් කියලා අහගෙනම නේද අද යන්න වෙලා තියෙන්නේ? ඔබ අලුත් ආණ්ඩුවකට ඉඩ දෙනවා කිව්වා. ඒක වැදගත්.
නැත්නම් අර නන්දලාල් මහත්තයා දාලා යාවේ. එහෙම වුණොත් ඉතුරු ටිකක් ඉවරයි. විපක්ෂයේ ඉන්න හැමෝම එකක් මතක තියාගන්න ඕනේ. සජිත්ලා, අනුරලා, මෛත්‍රීලා මේ කියන්නේ ඔබ සියලු දෙනාට. දේශපාලන ගේම් ගහන්න හරි රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ. බලේ ගත්තට වැඩක් නැහැ. ජනතාවට කන්න නැත්නම්, ගෑස් නැත්නම්, විදුලිය නැත්නම්, බෙහෙත් නැත්නම් මහමග මැරෙනවා නම්. එනිසා අපට කමක් නැහැ. අලුත් ආණ්ඩුවේ අගමැති රනිල් වුණත්, මෛත්‍රී වුණත්, සජිත් වුණත්, අනුර වුණත්, හර්ෂ වුණත්, අනේ කවුරු වුණත් කමක් නැහැ. ඒක පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මව්බිම කියලා නම් පපුවට ගහගන්න එපා. හොඳේ මේ වෙලාවේ මේ රට ගොඩගන්න මාධ්‍ය ලෙසත් අපටත් යෝජනා තියෙනවා, අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. එක කරුණාකරලා රට ස්ථාවර කරන්න, තරුණ අරගලයට විවේකයක් දෙන්න, තරුණ තරුණීන් අඩියක් පස්සට ගනිවි. හැබැයි බොරු කළොත් අඩි 10ක් ඉදිරියට තියාවි. මේ පරපුර රවට්ටන්න හදන්න එපා ආයෙත්. දෙවෙනි කාරණාව වහම ලෝකෙට කියන්න අපට මානුෂ්‍ය ආධාර අවශ්‍යයි කියලා. බෙහෙත්, ආහාර, විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් මාස 6කට මානුෂීය ආධාර හොයන්න උත්සාහ කරන්න. මේ වෙලාවේ ඉතාම වැදගත් තවත් හදිසි ආධාරයක් තියෙනවා. ඒ තමයි අඩුම ගානේ මේ යලකන්නේවත් බේරගන්න ඕනේ. මේ යලකන්නේ බේරගන්න පුළුවන් තැනකින් වහාම රසායනික පොහොර සහ කෘෂි රසායනික ආධාර ලෙස ඉල්ලන්න. මොකද අපිට ගන්න ඩොලර් නෑ මේ වෙලාවේ. එනිසා ඒ ඉල්ලීම කරන්න මේ යලකන්නේ බේරගන්න. ණය ප්‍රතිව්‍යුහගත කරන්න තුන්වෙනි කාරණාව චීනය සහ ඉන්දියාව අතර අලුත් පාලමක් හදාගන්න. රටෙන් කෑලි කෑලි විකුණනවා වෙනුවට අලුත් මාර්ග හොයන්න. ජපානයේ, රුසියාව වගේ රටවලුත් අමතක කරන්න එපා. පාර්ලිමේන්තුවේ කෑම වේල ඉඳලා අදිසුකෝක භෝගී ජීවිත වහා අත්තරින්න. ඩීසල්, පෙට්‍රල් බොන සුපිරි වාහන එකතු කරලා ගාල් කරලා විකුණලා දාන්න. සාමාන්‍ය වාහන පාවිච්චි කරන්න පටන් ගන්න. අනවශ්‍ය සුපිරි ආනයන නතර කරන්න වහම. හැබැයි ත්‍රීවිලයට, මෝටර් සයිකලයට සහ ඔය පොඩි වාහන වලට ගේන බ්‍රේක් පෑඩ් නතර කරන්න එපා. මේ වාහන කොවිලා හරි ගිහිල්ලා 7-8 දෙනා එක්ක හැප්පිලා මැරිලා යන්න පුළුවන්. ඒ දේවල් රටේ හදන දවස හෙට හදන්න බෑනේ. ඒ නිසා ඒ දවස එනකන් යම් කිසි සීමා යටතේ හරි ගේන්න. බාස්පති තහනම් කළාට නම් අපිට දැනෙන්නේ නැහැ. අපේ විදේශ ප්‍රේෂණ එවන ජාත්‍යන්තරයේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකින්ට කතා කරන්න, සත පහක්වත් හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න. හොරකම් කරන්න දෙන්නේ නැහැ කිව්වොත් මේ අය අනිවාර්යයෙන්ම ආපහු රටට සල්ලිය වාවි. හොරාගත්ත ධනය හොයන්නම ඕනේ, හොරාගත්ත ධනය අත් කරගන්නම ඕනේ. ඒකට නීතිඥ ප්‍රජාවගේ උපරිම සහය ගන්න. හොරුන්ට දඬුවම් දෙන්න අවුරුදු 7-8, 10-12 ගත කරන්න එපා බොරු කිය කිය. ඒකට මේ නීතිඥ ප්‍රජාවගේ සහය ගන්න. තව බොහෝ දේ ලියන්න පුළුවන්. අප දන්නවා අනුර කුමාරට මේ කාගෙන්වත් අගමැතිකම හෙට ලැබෙන්නේ නැහැ. මොකද හොරු බයයි. ඒ නිසා අනුරලටත් ඡන්දයක් එනකන් ඉවසන්නම වෙනවා. මේ එන ආණ්ඩුවේ කවුරු හරි රාජපක්ෂලව ගාඩ් කරන එක ඒ ජාතියේ ඩීල් දාගෙන આવොත් මතක තියාගන්න, ජනතාව තමුන්ලව දේශපාලන කුණු කූඩියටම දමාවි. කතුවැකිය අවසන් කරන්නම ඕනේ. ඊයේ ජනාධිපති කිව්ව තව වචන කිහිපයකින් මේ සිද්ධියට සම්බන්ධ වුණු, සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කර සෑම දෙනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා. කවුරු හෝ ගිනි තියන්න, ගහන්න, මරන්න, කොටන්න කියලා මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කළා නම් වැරදි. හැබැයි සැලසුම් කරලා පොලු අරගෙන ඇවිත් නිරායුධ මිනිස්සුන්ට ගහනකොට අපව හෙට මහපාරේ මරලා දැම්මත් අප හිටගන්නේ යුක්තිය සහ සාධාරණයේ මත කියලා අද යලිත් මතක් කරනවා. එහිලා අපට ජනාධිපති නන්දසේනත්, ගිය අගමැති පර්සි මහේන්ද්‍රත් එන්න ඉන්න අයත් එක සමානයි කියලා මතක තියාගන්න. කොහොම වුණත් ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය මේ මොහොතෙත් වලංගුයි කියලා ටෙලිවැකිය අවසන් වතාවට මතක් කරන්න කැමති. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින්. ගාලුමෝදුර, ගෝටාගෝගම සහ කොල්ලුපිටිය, මයිනාගෝගම යන අරගලවලට පහර දෙමේ සිද්ධි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයෂා ජිනදාස මහත්මිය විසින් කරන ලද ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් දෙරණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්‍යාරච්චි, සංජීව එදිරිමාන්න, කංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සීබි රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් යන අයගේ විදෙස්ගමන් මෙලෙස තහනම් කර තිබෙනවා. අදාළ සිද්ධි ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත්, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකින්ගේ රැස්වීමක් කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන දාහත්වනදා විවාදයට ගැනීමට එහිදී තීරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වුණා. මෙම පක්ෂනායක රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායකවරයා හෝ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහභාගී වී නැති බවටද තොරතුරු වාර්තාවනවා. මේ අතර එළමෙන 17 වනදා ජනාධිපතිවරයාට එරෙහි අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව විවාදයට ගැනීමට අද පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටියා. දැන් 17 වෙනිද මොනවද කරන්නේ නම් පළවෙනි කටයුතු ඇත්තියට නියෝජ කතානායකතුමා නැවත පත් කරගන්නවා. 17 වෙනිදා ස්ථාවර නියෝගය අත්තිටවල අපේ මෝෂන් එක ජනාධිපතිතුමා ගැන අපිට තියෙන අකමැත්ත අවිශ්වාසය පළ කරන යෝජනාවයි ගන්නවා. ඌ අකමැති රනිල් වික්‍රමසිංහ මෙතුමාට මේ අකමැති ධූරය දෙන්න යනවා කියලා සෝපතනවා. දැන් රටේ ආණ්ඩුවක් නැහනේ. ආණ්ඩුවක් හදන්නේ කවුරේ ආණ්ඩුවක් හදන්නේ හොඳයිනේ. හැබැයි අපි සහභාගී වෙන්න බෑ ඒකට. අපි එළියේ ඉඳගෙන ඉෂූ බයි ඉෂූ අමාරු කාලෙ මේ රට දේශපාලන සෙල්ලම් කරන්න බෑ අපිට. තත්ත්වයේ කණ්ඩායම තියෙන කල තියෙන උන්ගේ නම් තුනක් යවන්න ජනාධිපතිතුමාට. යවල නේද? උංග බාර ගන්නකෝ කෝ බාර ගන්නකෝ ජේවි. නෑ නෑ. ප්‍රබල විපක්ෂය ඔබතුමාලා ප්‍රබල විපක්ෂය ඇඩියට අපි කවුරු බලයට කියලා බාර ගන්න බෑනේ. අපි කොන්දේස හතරක් දාලා තිනවා. ඒක පිළිගන්න ඕන. ඉතින් ඊයේ පිළිගත්තනේ කතා. පිළිගත්තන ජනාධිපති පිළිගන්නේ නෑ. මෙච්චර අවස්ථා දීලා තියෙද්දි ඇයි සමගි ජන බලවේගෙන් ඇයි මේ විපක්ෂ නායකතුමාට ඉදිරිපත් වෙන්න බැරි? ඇයි දෙවියනේ සමගි ජන බලවේගයට පුන පුනා දොස් කියන්නේ? කොන්දේස හතරක් දීලා තිනවා. කවුරුත් ආරාධනා කර බලයට අපි පෙරල ගිහිල්ලා තනතුර ගන්න බෑ. එච්චර හුමනාවක් අපිට නෑ. අපි කොන්දේසි එකකට කියන ජනවත්තුමාට දුරෙන් අස්සල යන්න කියන්න. බෝල් එක තියෙන එතුමා කෝට් එකෙන් එතුමාට බෝල් එකට උත්තර දෙන්න කියන්න. ගහන්න කියන්න. ඔබතුමාලගේ පක්ෂීය නියෝජනයේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන අයත් කියනවනේ මේකට හරි විසඳුමක් ඉන්නේ නැත්නම් අපි ස්වාධීන වෙනවා. නෑ 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 කවුද කියන්නේ මම? emotional වෙලා කතා කරන්නේ. යාර දුකබර තේරෙනවා. එයා අපේ මිත්‍රයා, අපේ යාළුවා. ප්‍රශ්නයක් නෑ. කලබල කරන්න එපා. ඒකෙන් තේරුම් වෙන්නේ සමග ජන බලවේග මිනිස්සු කඩාගෙන යනවා කියලා නෙවෙයි. ජනාධිපතිතුමා ඉවත් වෙන්න ඕනේ කියන පදනම ඉඳගෙන ජනාධිපතිතුමා ප්‍රධානියා වශයෙන් ඉන්න ආණ්ඩුවේ අපි කොටස් කර වෙන්න බෑනේ. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දුන්නොත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරයත් අහිමි වෙනව නේද? කවුද විපක්ෂ නායකතුමා වශයෙන් ඉන්න ඕනේ කියන එක ඔබ්ජෙක්ෂන් එකක් නෑ. අගමැතිවරයා ඉල්ලා අසුනා විගසම ඒ වෙලාවෙම තව කෙනෙක්ව පත් කරන්න ඕනේ. දවස් 3ක් ගත වෙනවා. තාම කවුරුත් පත් කරලා නැහැ. එයාට අපිට විශ්වාසයක් නැහැ කියලා. අපි මේ සම්මත කරගත්තොත් එයා ඉල්ලස් වෙන්න ඕනේනේ. ඒකමයි අපි කරන්න යන්නේ. දැන් ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු හැටියට ස්වාධීන වෙච්ච කණ්ඩායමේ පිරිසක් ඇවිල්ලා හිටියා මිසක් ආණ්ඩු පක්ෂයේ නියෝජිතවරු පැමිණ හිටියේ නැහැ. 17 වෙනිදාට මොකද විශේෂයෙන්ම වෙන්නේ එතකොට? එතුමා වහාම ඉල්ලා අසු යුතුයි කියන ඒ ඉල්ලීම. අපි පාර්ලිමේන්තු අප්‍රසාදය පළ කිරීමේ මේ යෝජනාව විවාදයට අරන් ඒකට ඡන්ද දෙන්නත් ලැහැස්ති. ඡන්දයක් හම්බෙන්නේ. මේ අනාරක්ෂිත තත්ත්වෙට විතරක් නෙවෙයි මේ අර්බුදය, මේ ආර්ථික අර්බුදය, මේ දේශපාලන අර්බුදය ඔක්කොගේම නිර්මාතෘ ජනාධිපතිතුමායි කියන එක අපි ඊටම තරම් කිය සිටිමු. රට තුල පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳා ගැනීමට පක්ෂපාත ජාති ભેද පසෙකලා එකට එක් වී කටයුතු කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන් පවසනවා. මේ අතර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහනුවරදී අන්තර් ආගමික කමිටුවේදී අදහස් පළ වුණා. මේ කාලයේ අපේ ශ්‍රී ලංකාවේ යම් යම් දුක් කරදර හිරිහැර බාධක අඩුපාඩු විශාල වශයෙන් පවතින. ඒ වගේම යම් යම් අය තමන්ගේ ජීවිත යහමඟ යවන්න නැතුව ඒවා වෙනස් මඟක යවමින් කටයුතු කරන බවක් අපට පෙනී යනවා. එනිසා රට අවුල් වෙනවා. එහෙම නෙවෙයි විය යුත්තේ. එනිසා මෙන්න මේ කාල සීමාව තුළ තවත් කෙනෙකුට කරුණා මෛත්‍රියේ සිටින් යුත්තව කටයුතු කරන හැටියට වෙනත් අකටයුතු නොකරන හැටියටත්
ඔබ හැමදෙනාගෙන් මේ අවස්ථාවේ අපි ඉල්ලා සිටිනවා මේ රට ගොඩ ගැනීමට මේ මහා ආර්ථික අවපාතයෙන් බේරා ගැනීමට කටයුතු කරන හැටියට හැමදෙනාගෙන්ම කිසිම විදිහක පාක්ෂ ජාති ආගම් මේ මොක්කවත් නැතුව ඉතාම සාමකාමීව පවතින හැටියට අපි ඔබගෙන් කරුණා මෙත් සිත් පෙරටුව ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා රටින් නැත්තං ඒ පදවියෙන් අයින් විය යුතු ඊට පස්සේ අපට රජයක් පිහිටුවලා සාමූහිකත්වයෙන් කටයුතු කරන්න පුළුවන් රාජපක්ෂලා ගැන මේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ මහපුදුම වෛරයක් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නට ඕන අගමැති කෙනෙක් පත් කරලා යම් කිසි කාල සීමාවක් මාසයක් හෝ දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වශයෙන් ඉන්නේ නැහැ මම අයින් වෙනවා කියලා ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕන. ඒ ප්‍රකාශයේ කළා වගේම අයින් වෙන්නත් ඕන. මේ වෙලාවේදී මහ ජනතාව මේ කලබලකාරී තත්වයන් මිදෙන්න ඕන. ඔය ගිනි තියෙන හැම දෙයක්ම රටේ සම්පත්. මොකද මැති ඇමතිවරු ගොඩනගාගත්ත ඔය මහා මන්දිර ඒ සියල්ල මහජන මුදල් මේ දීපල හරිහම්බ කරගත්තේ කොහොමද කියලා හොයලා අධිකරණ නියෝගයක් ආවට පස්සේ අධිකරණයෙන් තීන්දුවක් දුන්නාට පස්සේ ඒවා මහජන දීපල බවට පත් වෙනවා. ඒ නිසා මේ ගිනි තැබීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. දේශපාලන නායකයන් කියන කැමැති මේ වෙලාවේදී කිසිසේත් දේශපාලන පක්ෂයක් පෙරදරි කරගෙන මේ රටේ අරාජිත තත්ත්වය හමුවේ බලා සිටින්න එපා. ජනාධිපතිතුමනි ඔබගේ ඉවත් වීම බලා සිටිනවා රටේ ජනතාව. ඒ නිසා ඔබ යා යුතුමයි යම්කිසි පාර්ශවයකින් ජාතිවාදී ආගම්වාදී මැර ප්‍රහාරය එල්ල කරමින් මේ අරගලය යන දිශා වෙනත් දිශාවකට යොමු කරන්නට පුළුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් වැළකීලා අපි සංසුන්ව ඉවසීමේ වැඩ කටයුතු කිරීමෙන් ඉදිරියේදී අපේ අරගලය ජයග්‍රහණයක් බවට පත් කරන්නට පුළුවන් කියන එකත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න උදැසන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.